ආයුබෝවන්. අවුල් වගේද? අවුල් වගේ තමයි. උචිත නැති වුණාම ඒක අවුල්. ආයුබෝවන්. දැන් උචිතයි. බලන්න අපි ආයුබෝවන් කියන සිරිත අත් දෙක නෙළුම් පොහට්ටුවක් වගේ හදා ගන්නවා. හදවත ළඟට ගෙන එනවා. ආයුබෝවන් කියනවා. හැබැයි මෙහෙම නලලින් ඇඳිලි බැන්දොත් ඒ තෙරුවනට කරන බුහුමනක්. හිස මුදුනින් තියල එහෙම සලකන්නේ. ආදරණීය ආමන්ත්‍රණයකදී මෙහෙමයි. පුංචි දේ පිටිපස්සේ කොයිතරම් කතාවක් තියනවද? මේ තමයි අපේ සම්ප්‍රදාය. අපි සම්ප්‍රදාය පිළිබඳව කතා කරන්න ලෑස්සි. හැබැයි සාම්ප්‍රදායික කතාබහක් නෙවෙයි, සාම්ප්‍රදායික උගතෙකුත් නෙවෙයි. සම්ප්‍රදාය විද්‍යානුකූලව එහෙම නැත්නම් විදුහුරු දැසෙන් විමර්ශනය කරන නූතන පරම්පරාවේ අනාගත වංශී විද්වතෙක්. මහාචාර්ය රංගික හල්වතර මහත්මයා හදවත ළඟ නෙළුම් පොහට්ටුව බැඳලා ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම පටන් ගත්ත විදිහම ඔබතුමාට මාතෘකාවක් කරගන්න පුළුවන්. දිනුෂ පටන් ගත්ත විදිහ මට දැන් අපි අත් දෙක තියාගන්න විදිහ දෙකක් ගැන දිනුෂ කතා කරා. එකක් දුහුත් මුදුන් තියලා අනිත් එක හදවතට ලං කරලා. හැබැයි ඊට වඩා මේක තියාගෙන කතා කරන පිරිසක් ඉන්නවා පොඩක් දෙපැත්තට නවලා. අපි ඒ ගැන කතා කරන්නේ නැතුව ඔය දෙක ගැන විතරක් කතා කරමින් දිනුෂ මේ අපි දුහුත් මුදුන් තියලා ඒ වන්දනාමාන කරන පැත්ත අයින් කරලා අපි කතා කරන දෙන් හදවතට ලං කරලා ඒ කරන විදිහේ දිනුෂ ඊට වඩා ලොකු බර යමක් තියෙනවා. මම නිකන් දිනුෂගෙන් අහුවතින් මේ ආයිබෝවන් කියලා දිනුෂ මොකක්ද කිව්වේ? කියන්නේ මට ආයිබෝවන් කියලා මට කතා කරේ ඇයි දිනුෂ? එහෙනම් මොකක්ද කිව්ව හේතුව? ඒ කියන්නේ මට ඔබතුමා පිළිබඳ ලොකු ගෞරවයක්, මිත්‍රශීලී බවක් තියෙනවා. ඒ නිසා මම ප්‍රාර්ථනා කරන ඔබට ආයුෂ බොහෝ වේවා, ඔබට යහපතක් වේවා කියලා. පැහැදිලිව ඔන්නතන තමයි දිනුෂ අපිට වැරදිච්ච ප්‍රධානම තැන කියලා මම දකින්නේ. මොකද මේ අපි හිතනවා මේ දෙයක් කරපු පළියට කියපු පළියට ඒකේ ගැම්මක් තියෙනවා කියලා. අපි ගන්නවා අපි මෙතන තියලා හදවතට ලං කරා කියලා කියනකොට හදවත කියලා දෙයක් ගැන අපි කියන හදවතේ බැඳීම ඇති වෙන්නේ අපේ හදවතේ තියෙන තෙතමනයත් අනුව. හදවත ගලක් නම් ওই ගල ළඟ මොනතරම් දේවල් තිබ්බත් වැඩක් නෑ. ඒතර අපිට පළවෙනිම කාරණාව තමයි දිනුෂ අපි තේරුම් යුත්තේ අපි ආයි බෝවන් කියලා තව කෙනෙකුට කියනකොට ඒ වචනේ තියෙන ලොකු ගැම්මක්, ඒ වචනේ තියෙන ලොකු බරක්, ඒ වචනේත් එක්ක කෙනෙක් එක්ක ලොකු බැඳියාවක් ඇති වෙනවා. එයා කෙනෙකුට අපි මං හිතන්නේ නැහැ දිනුෂ අපේ හිතේ සතුටක් නැතුව කෙනෙකුට විශ් කරන්න පුළුවන්, නැත්නම් කෙනෙක්ට සුබ පතන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම පළවෙනිම විශ්වාස කරන දේ තමයි අපි කරන දේ තුළින් අපි සතුටු විය යුතුයි. මම හිතන්නේ නැහැ මට කවදාකවත් පුළුවන්කම තියෙයි කියලා දිනුෂ වෙනුවෙන් දෙයක් කරලා මට සතුට කෙනෙක් දිනුෂ වෙනුවෙන් මගේ සතුට කැප කරන්න පුළුවන් කියලා මම මගේ ජීවිතේ විශ්වාස කරනවා. ඒ වගේම තමයි මගේ අනිත් අයටත් එහෙමයි. ඒතර මම දිනුෂට දෙයක් කරලා ඒ දේ තුළින් මට සතුටු වෙන්න පුළුවන් නම් ඒක මගේ හිතේ සතුටෙන් කරා වගේ වෙනවා. ඒතකොට අපි ආයුබෝවන් කියන එකත් අර ගුඩ් මෝර්නින් කියන එකේ ගුඩ් කෑල් ලයින් කරලා අපි මෝර්නින් කියා යන තත්ත්වයට පත් වෙනවා නම් මං හිතන්නේ ඒකේ ගැම්මක් නැහැ, ඒකේ බරක් නැහැ, ඒකේ බැඳියාවක් ඇති වෙන්නේ නැහැ. ඒකත් එක්ක අපි අර බලාපොරොත්තු වෙන සංහිඳියාව අපිට නිර්මාණය කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මෙතනම තමයි දිනුෂ මම හිතන්නේ අපි තේරුම් ගත යුතු වෙන්නේ ශ්‍රී ලාංකික ජාතියක් විදියට. දැන් ශ්‍රී ලංකාවේ හැම ජාතියක්ම මං හිතන්නේ මෙහෙම කරනවා කියලා. නමුත් ඒක අත මෙහෙම නොකරුවත් ඒ කියන වචන ටික කෙනෙක්ට ආමන්ත්‍රණය කරන විදිය, කෙනෙක්ට කතා කරන විදිය, කෙනෙකුට සුබපතන විදිය ඇතුලේ කටින් පිට වෙන වචන වලට වඩා හිතින් පිට වෙන වචන ටිකක් තිබුණා. ඒ හිතින් පිට වෙන වචන ටික නැතුව කටින් මොනතරම් පිට වුණත්, අතින් මොනතරම් පිට වුණත් මං හිතන්නේ නැහැ ඒ වචනේ ගැම්මක් තියෙනවා කියලා. ඒ වචනෙත් එක්ක ඉදිරි අනාගතය පෙරදැක්මක් දකින්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ආයිබෝවන් කියන එකේ නියම අරුත අරගෙන කතා කරන්න පුළුවන් කෙනෙකුට සුබ පතන්න පුළුවන් නම් හිත ඇතුලෙන් කටින් කියනව සහ අතින් පපුවට ලං කරනවට වඩා හදවතින් හදවත බැඳීමක් ඇති කරන්න පුළුවන් නම් ඒ තෙතමනය නිර්මාණය කරගන්න පුළුවන් නම් මං හිතන්නේ නියම චරිතයක්, නියම මිනිස්සෙක් අපිට බිහි කරන්න පුළුවන්. දිනුෂ අහලා තියෙනවද? මම දන්නේ මේක මේ ළඟදී මම දැක්ක ත්‍රිවිල් එකක පිටිපස් ත්‍රිවිල් වල ලස්සන කතන්දර තියෙනවා. දිනුෂ අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල්. ඒ ත්‍රිවිල් එකේ ලියදුනේ මට වචන ටික හරියටම මතක නැහැ. ඒක ලියලා තිබුණේ මේ මිනිස්සු ගොඩක් ඉන්නවා නමුත් මිනිස්සුව නෑ කියලා. ඇත්ත මිනිස්සු ගොඩක් ඉන්නවා, මිනිස්සු ඉන්නවා බිලියන 7.9ක්. නමුත් මිනිස්සු ඉන්නේ හරිම සීමිත ප්‍රමාණයක්. මිනිස්සු ළඟ තමයි අර හිතේ තෙතමනේ තියෙන්නේ, මිනිස්සු ළඟ නෙමෙයි. මිනිස්සු ගොඩක් ඉන්නවා හැබැයි මිනිස්සු ගොඩක් නෑ බ්‍රෝ. එහෙම නේ තියෙන ත්‍රිවිල නේ. හැබැයි දැන් බලන්න මේ පුංචි දෙයක් ආයුබෝවන් කියන දේ මේක පිටිපස්සේ තියෙන අපේ සම්ප්‍රදාය එක ලොකු අර්ථයක් තියෙනවා. අනිත් එක මේ නිලුම් පොහට්ටුවක් වගේ අත සකස් කරගන්නවා, දියත්ල සකස් කරගන්නවා කියලා කියන්නේ ඒ නෙළුම කියලා කියන්නේ ලොකු සංකේතයක්නේ.
බාධක ඊට පස්සේ කෙලෙස් මේ සියල්ල මැඩගෙන මුදුනට මතුවෙන පවිත්‍රත්වයේ සංකේතය කියලානේ. එතකොට මේ අපේ සම්ප්‍රදාය ඇතුලේ සංකේත විදියට උනත් බොහෝ අර්ථ ගැබ් වෙලා තියෙනවා. දැන් සම්ප්‍රදාය ගැන කතා කරන එක මහාචාර්යතුමනි අපේ ඉතිහාසය අපේකම ගැන කතා කරන එක පවක්ද කියලාත් වෙලාවකට හිතනවා. අර ලූෂන් බුලත් සිංහල මහත්මයා එක නාට්‍ය ගීතයක ලියනවානේ අතීතයේ ස්ටෝරුව නිදි මරමර මුරකොට රැකගත්තේ නුඹලට. දැන් එතනත් පොඩි තියෙන සෝපහාසයක්. ඒ කියන්නේ මේ අපි නිකන් වංශේ කබල් ගන්නත් අපි ඉස්සර මෙහෙමයි අපේ අතීතයේ මෙහෙමයි කියලා අපි ඒකට නිසි ගෞරවය දෙන්නෙත් නැහැ. නිකන් අර අනවශ්‍ය විදියකින් කරපින්නාගෙන යනවා. හැබැයි අපි කරන්න ඕනේ ඒක නෙවෙයි නේද? මෙහෙමයි දිනුෂ, මං එක එක තැන්වලදී එකඟ වෙනවා, එක එක තැන්වලදී එකඟ නොවෙනවා. දිනුෂත් මෙතන එක තමයි වැදගත් වෙන්නේ. අපි අනුකරණය කිරීම කියන එක මං හිතන්නේ මම අනුකරණය නැත්තම් අපි සිංහල අපි අපේ දන්න සිංහලෙන් කුදින් කොපි කරනවා කියන එක. මම විශ්වාස කරන දෙයක් තමයි දිනුෂ, මන්දනි කෙනෙකුට ජීවිතයේ සහ සමාජයේ පැවැත්ම සමාජයේ පෙරගමන් යන්න කෙනෙක් උත්සාහ කරනවා නම් අනුකරණය සහ කොපි කිරීම කියන එක ඉතාමත්ම වැදගත් දෙයක්. ඒතකොට අනුකරණය සහ කොපි කිරීම ඉතාමත්ම වැදගත් දෙයක් කියලා මම කියනකොට කෙනෙක්ට මතක් වෙන්න පුළුවන් අර අපේ ලෝකයේ අපේ තියෙන පරම්පරාවේ කොපි කරනවා කියන්නේ මෙතනින් අරගෙන මෙතනින් දානවා කොපි පේස්ට්. වෙයි මම ඔයකමම කතා කරන කොපි කිරීම මම කතා කරන අනුකරණය ඕක නෙමෙයි. ඒතකොට අපිට පුළුවන්කම තියෙනවා නම් දෙයක් කොපි කරලා ඒක මේක ඇතුළට දාගෙන ඊට පස්සේ අපේ තියෙන හැඟීම් සහ අපේ තියෙන ආකල්පත් එක්ක ඒකේ නව්‍යකරණයක් මුසු කරලා අපේ විදිය අපේ වර්ෂණය අපේ විදියට මගේ විදියට ඒක යම්කිසි තැනක පැල කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි නියම කොපි කිරීම. ඔහොම කියනකොට අර ලූෂන් බුලසිංහගේ කතා ඒ කියපු කතාව ඇතුලේ ඒ සින්දු ඇතුලේ තියෙන කතාව ඇතුලේ කියන දේ යථාර්ථයක් තියෙනවා. මොකද ඇත්තටම අපි අපේ කියලා දෙයක් හංගගෙන ඒක කොටු කරගෙන මේක අපේ කියලා මේක රැකගත්තට මම හිතන්නේ ඒකෙන් පැවැත්මක් තියෙනවා කියලා කවදාකවත් ජාතිකට මම හිතන්නේ ලංකාවේ ඉතිහාසය අල්ලලා තියෙන තැන වැරදි කියලා මම දකිනවා. මොකද ලංකාවේ ඉතිහාසයේ භාවිතාවක් නැහැ. ඉතිහාසය කියන්නේ එක්තරා විදියක සබ්ජෙක්ට් එකක් නැත්තම් විෂයපතයක් විතරක් කරගෙන ඒකේ භාවිතාව ගැන අපි හිතන්නේ නැතුව ඒකේ විද්‍යාත්මක පසුබිම ගැන කතා කරන්නේ නැතුව ඒක කටපාඩම් කරන තව එක්තරා විදියක සබ්ජෙක්ට් එකක් නැත්තම් විෂයපතයක් විදියට තේරුම් ගැනීම මම හිතන්නේ අපිට වරදින තවත් එක්තරා කාරණාවක් කියලා. මම හරි කැමති මෙහෙම බාධා කළා ඔබතුමාට කතා කරන්න. ඔබතුමා කිව්වා අපි ඉතිහාසයේ වැරදි තැනින් අල්ලගෙන තියෙන්නේ කියලා. ඒකත් දේශපාලනිකව සමාජලාවට අපි කියව ගන්නවා අධිරාජ්‍යවාදීන්ගේ කාලෙ මෙහෙමයි වුණේ කියලා. මං කැමති ඉතිහාසය කොහොමද අදට වළංගු කරගන්නේ, ඉතිහාසයේ තියෙන මේ දැනුම කොහොමද අදට අපි විශේෂම මේ ෆේස්බුක් යන සෙල්ෆි ගහන එහෙම පරම්පරාවට කොහොමද වළංගු සාධකයක් බවට පත් කරන්නේ ඉතිහාසය? දිනුෂ, සෙල්ෆි ගහන ෆේස්බුක් යන පරම්පරාව නිර්මාණය කරේ කවුද? ඊට කලින් පරම්පරාව ඒ කියන්නේ අපේ පරම්පරාව. මම හිතන්නේ දිනුෂ යනවා නම් ෆේස්බුක් දිනුෂට ෆේස්බුක් වල තමයි ජීවිතය කියන தත්ත්වෙට පත් කරේ අපේ පරම්පරාව. ඒතර අපි ඒකට වග කියන්න ඕනේ. ඒතර අපි ඒකට වග කියන්න ඕනේ කියනකොටම අපේ උරමත ලොකු වගකීමක් පැටවෙනවා. අඩුම ගන්න මම කියන්නේ දිනුෂගේ මගේ උරමත වගකීමක් පැටවෙනවා. අපි දකිනවා නම් මේ යන ක්‍රමවේදයේ වැරදි, මේ යන මාවත වැරදි, මේකත් එක්ක ගිහිල්ලා අපිට රටක පෙරගමනක් දකින්න බෑ. මම මේ පෙරගමන එක සරෙන් සරේ මම ඒ වචනේ ගන්නෙ මොකද අපිට අවධාරණය කළ යුතු දේවල් හින්දා. අපි උත්සාහයක් දරනවා නම් සහ අපි හිතනවා නම් අපේ යුතුකමක් කියලා මම හිතන්නේ අපි පළවෙනියෙන්ම කළ යුතු දේ තමයි මේ තියෙන මේ ක්‍රමවේදයේ තියෙන අඩුලුහුඩුකම් ටික තේරුම් කරලා දීලා මේක මොන විදියටද යායුත්තේ කියන තැනට අපි සමාජයේ හුරු කරන්න උත්සාහ කරන එක. නැත්නම් තවදුරටත් මේ කියන ක්‍රමවේදත් එක්ක ගිහිල්ලා අපිට මේ සමාජ සෝදනය කරන්න උත්සාහ කරනවා නම් දිනුෂ මම හිතන්නේ අපිට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ නැහැ ලංකාවේ ඉතිහාසයේ අපි අල්ලන් තියන තැන වැරදි කියන එක. අතන ලංකාවේ ඉතිහාසය නෙමෙයි ලෝකේ. අපි ඊයේ කියන්නේ ඉතිහාසය, අද කියන්නේ වර්තමානයේ, හෙට කියන්නේ අනාගතය. එතකොට අපි පහු කරන හැම තප්පරයක්ම ඉතිහාසයේ එකතු වෙනවා. නමුත් අවාසනාවකට මේ ඉතිහාසය තුළ එකතු වෙන අත්දැකීම් වලින් ඉගෙනගත්ත දෙයක් අපි නැහැ. ඇත්තටම අපි ඉතිහාසය කියලා කියන්නේ මම මේ ලංකාවේ ඉතිහාසය ගැන නෙමෙයි මම කතා කරන්නේ මේ මිනිස් ඉතිහාසය ගත්තත් ශිෂ්ටාචාරය අපි ගත්තොත් දිනුෂගේ ඉතිහාසය ගත්තොත් දිනුෂගේ ඊයේ දවසෙන් ඒ ලැබපු අත්දැකීම දිනුෂ සහ මම ලැබපු අත්දැකීම මං හිතන්නේ නැහැ අපි ජීවිතේ පරදින්නේ නැහැ. අපි අපේ අපි අපි අපේ පරාජයන් නියම පරාජයන් නෙමෙයි. අපේ පරාජයන් කියන්නේ ඊළඟ දවසට, හෙට දවසට ලබන අත්දැකීම්. අත්දැකීම් විවිධාකාරයි දිනුෂ. දිනුෂ මම මට පුළුවන් මගේ අත්දැකීම් අත්දකින්නේ, වගේම පුළුවන් දිනුෂ අත්දකින්න දේ ඇස් දෙක
දෙකෙන් බලලා ඒක මගේ අත්දැකීම ඔබට පරිවර්තනය කරගන්න නමුත් අවාසනාවකට මේ යන ක්‍රමය මේ යන සමාජ අධ්‍යාපන ක්‍රමවේදය ඇතුලේ අත්දැකීම් වලට දීලා තියෙන ස්ථානය සහ බර අඩු විදිහට දකින්නවා. ඒ කියන්නේ ඒ වීම තුලින් ඉතිහාසය අර වංශ කබල් ගන්න තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි වෙලා තින්නේ ලංකාවේ ඉතිහාසය කියලා අපි ලඝු කරන්න උත්සාහ කරන්න හොඳ නැහැ. ඇත්තටම අපේ ඊයේ දවසේ කියන්නේ ඉතිහාසය. ඒතට ඊයේ දවසේ ඉතිහාසය අපිට අත්දැකීමක් බවට පත් කරගෙන අපිට පුළුවන්කම තියෙනවා නම් හෙට දවසේ නිර්මාණය කරන්න. එතනට තමයි අපි ඊළඟ પરම්පරාව නිර්මාණය කරන්න ඕනේ. ඔව්. ඔබ දකින්න ඇති පහුගිය දවස්වල ඔය Facebook එකේ එහෙම නැත්නම් WhatsApp වලත් හුවමාරු වුණා, ෂෙයා වුණා. ෆේල් කියන එකට අලුත් අර්ථකථනයක් දීලා FAIL F කියලා කිව්වේ ෆස්ට්, A කියලා කිව්වේ attempt, I කියලා කිව්වේ in, L කියලා කිව්වේ learning. ඉගෙන ගැනීමේ පළවෙනි උත්සාහය පළවෙනි පාඩම තමයි ෆේල් වීම, අසාර්ථක වීම. ඉතිහාසයේ අපි අසාර්ථක වෙච්ච තැන් තියෙනවා. ඒ තැන්වලනුත් අපි ඉගෙනගෙන තියෙනවා. අනාගත પરම්පරාවට සහ විශේෂයෙන්ම වර්තමානයේ අර සෝෂල් මීඩියා එකක සමාජ මාධ්‍ය එක්ක ඉන්න પરම්පරාවට ඉතිහාසයේ වව් ෆැක්ට් එකක් බලට පත් කරන්නේ කොහොමද? විරාමෙන් පස්සේ අපි කතා කරමු. පෙබරවාරි මාසයේ 4 වෙනිදා ඉඳලා ස්වාධීන රූපවාහිනිය ප්‍රේක්ෂක නිදහස තහවුරු කරනවා. ප්‍රේක්ෂක නිදහස තහවුරු කිරීමේ උත්සාහයේ නිරත වෙනවා. අරගලයේ නිරත වෙනවා. ප්‍රේක්ෂක නිදහස කියන තැනේදී සිතන්නට තියෙන නිදහසත් ආවරණය වෙනවා. අපි මේ අලුත් પરම්පරාවට තියෙන සිතන්නට නිදහස නිර්මාණය කිරීමේ උත්සාහය තමයි එක පැත්තකින් අත්තාම අද මේ සූර්ය විමනේදී නියැලෙන්නේ. මහාචාර්ය රංගික හාමුදුරුවෝ මහත්මයා සමග කතා කරන්නේ විශේෂයෙන්ම ගිය මාසේ ගිය සතියේ, ඒ කියන්නේ අඟහරුවා දවස ඔබතුමාගේ උපන්දිනය කියන එකත් මේ අතරේ මතක් කරන ඔබත් නිදහස් දවසක ඉපදිච්ච, ඒ කියන්නේ 1948 බර ගණන්වල 48 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබනවා. ඔබතුමා ඊට අවුරුදු 30කට පස්සේ නිදහස් දවසේ උපත ලැබනවා කියලා YouTube එකේ එක ක්ලිප් එකක තිබුණා. අපි කතා කරමු මහාචාර්යතුමනි, මේ මේ වර්තමාන પરම්පරාවට ඉතිහාසය විස්මයක්, ඒ කියන්නේ අපේ ශිෂ්ටාචාරයේ විස්මයක් බවට පත් කරන්න පුළුවන් නේද? ඒකට ඕන තරම් අමුද්‍රව්‍ය තියෙනවා නේද අපේ සම්ප්‍රදාය ඉතිහාසය තුළේ? දිනුෂ, මෙහෙමයි, දිනුෂ කියපු තැනින් පටන් ගත්තොතින් අපි උත්සාහ කළ යුතුයි પરම්පරාව වෙනස් කරන්න. අපි දන්නවා, අපි දැකලා තියෙනවා, අපිට පේනවා මේ යන්නේ ව්‍යසනයකට කියලා, අපි දකිනවා මේ යන්නේ වලපල්ලට කියලා. නමුත් දිනුෂ, මම විශ්වාස කරන දෙයක් තමයි එක පාරට මම දිනුෂ යනවා වැරදි පාරේ, මම යනවා මේ පැත්තේ, මම දිනුෂට අඬ ගහලා එන්න කියලා කවද දිනුෂ කවදාවත් මම විශ්වාස කරලා මගේ ළඟට එන එකක් නැහැ. මට සිද්ධ වෙනවා දිනුෂගේ කරට අත දාගෙන, මම දැනත් දිනුෂ වැරදි පාරේ යනවා කියලා දැන මට සිද්ධ වෙනවා දිනුෂගේ කරට අත දාගෙන දිනුෂත් එක්ක ගමනක් යන ගමන් දිනුෂට තේරුම් කරලා දෙන්න ඔය යන පාර වැරදි, මෙන්න මේ පාරේ අපි ගිහිල්ලා බලමු කියලා කියන්නේ. ඒක තමයි අර දිනුෂලා පෙබ්‍රවාරි 4න් පස්සේ පටන් ගත්ත මේ ව්‍යායාමයේ තියෙන වැදගත්කම. අපිට සිද්ධ වෙන උන්ට සිතන්න නිදහස හොයලා දෙන්න. මොකද මිනිස්සුන්ට නිදහස් මනසක් තියෙනවා නේද? අතනම ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඔන්න ඔතන. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ හිතීමේ තියෙන නිදහසට වැටකඩලු බැඳලා තියෙන අපේ උගත්කම, බුද්ධිමත්කම, අපේ තියෙන රිසෝර්සස් ටික, අපේ මේ හැම දෙෙම මේ පුංචි දූපත ඇතුලේ තියෙනවා, මේ පින්බිම ඇතුලේ තියෙනවා. නමුත් අවාසනාවකට අපේ ඉන්න මිලියන 22ක් වෙන ජනතාවට හිතීමේ නිදහසට වැටකඩලු බැඳලා තියෙනවා. ඒකත් එක්ක නිදහස් චින්තනයක් නැති තැනක මං හිතන්නේ අලුත් යමක් නිර්මාණය වෙයි කියලා. නිදහස් චින්තනයක් ඇති කරන්න පුළුවන් කමන්නේ අපි කොච්චර ඇවිල්ලා කතා කරත් ඔහුගේ පරිසරය නිදහස් නිවාල නැත්තම්. අපිට ඔවුන්ට නිදහසේ හිතන්න පුළුවන් වපසරියක්, පරිසරයක් නිර්මාණය කරලා නැත්තම් ඒ පරිසරය ඇතුලේ ඔහුගේ කියන්නේ ඔහුට හිතන්න තියෙන අවකාශයට වැටකඩලු බැඳලා කොච්චර කතා කරත් තේරුමක් නැහැ ඔබ නිදහස් චින්තකයෙක් වෙන්න කියන එක. මම කියන්නේ මාධ්‍යයේ ලොකු වගකීමක් මෙතන තියෙනවා. ඔවුන්ට නිදහසේ හිතන්න පුළුවන් මං මාවත් එක විවෘත කරන අවකාශයක් සැලසෙන එක. අපිට බැරිද මහාචාර්යතුමනි, මේ අලුත් ට්‍රෙන්ඩ් එකක්, එහෙම නැත්නම් අලුත් විලාසිතාවක්, එහෙම නැත්නම් අලුත් උපනතියක් හදන්න අපේ සම්ප්‍රදාය ඇතුලේ අනාගතයට වළංගු බොහෝ දේවල් තිබුණා කියලා? අනිවාර්යෙන්. ඒක තමයි මම කියන්න උත්සාහ කරේ දිනුෂ. දැන් අපිට සිද්ධ වෙනවා ඒගොල්ලොන්ගේ වව් ෆැක්ට් එකෙන් යන්න. අපිට තවදුරටත් ඉතිහාසයේ විදිහට පොත්වල ලියලා ඒක වීඩියෝ කරලා පෙන්වන්නට මම හිතන්නේ නැහැ තවදුරටත් මේක කතා කරන්න පුළුවන් වෙයි කියලා, මේක සමාජගත කරන්න පුළුවන් වෙයි කියලා. දිනුෂට මතකද වසර කීපයකට ඉස්සෙල්ලා මම මේ දැන් කිව්වට පස්සේ මතක් වුණේ සෝෂල් මීඩියා විස වල ලොකුවට කතා බහ වෙච්ච සාරි පොටක් මතකද? මම හිතන්නේ මතක ඇති කියලා. නුවර පළාතේ ලෝකයේ තියෙන ලොකුම වේල් එක නිර්මාණය කළ පාර පුරා අල්ලගෙන හිටිය මතකයි. ස්කූලේ ළමයි
පාර දිගට හිටියා. අපි කතා කරනවා අපි හරි ආසයි world records එන අපි හරි ආසයි ලෝකේ යම්කිසි විදියක නමක් තියන්න හරි ආසයි. ඇත්තට මේක හැමෝගෙම තියෙන පෞද්ගලික ආසාවක්. ඒ වගේම රටක් විදිහට ආසාවල් තියෙනවා. ඉතින් ඒකට විවිධ ක්‍රමවේද අපි උත්සාහ කරනවා ගන්න. ඒක එක ක්‍රමවේදයක් තමයි මට මතක් වුණේ එක පාට මේ ලෝකේ දිගම සාරිපොට අපි නිර්මාණය කරා. ඒතර එහෙම ලෝකේ දිගම සාරිපොට නිර්මාණය කරනකොට මේ දිනුෂ කියපු අර ඉතිහාසයේ වව් ෆැක්ටර් එකක් ගත්තදින් අදටත් ලෝකේ තියෙන ලොකුම මියුරල් එක මේ 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 වගේ චිත්‍ර ඇඳලා තෙත බදාමයක් මත ඇඳලා තියෙන බිතුසිතුවම් ඇඳලා තියෙන ලොකුම එක තියෙන අදටත් ලෝකේ තියෙන්නේ සීගිරිය. සීගිරිය තමයි ලොකුම ලොකු මියුරල් එක තියෙන තෙත බදාමයක් මත ඇඳපු චිත්‍රයේ තියෙන්නේ මීටර 100ක් මීටර 40ක් උස ලොකුම ලොකු මියුරල් එක දිනස් පොතේ ලියවිලා නැති වුණාට අදටත් ලෝකේ තියෙන ලොකුම චිත්‍ර තියෙන ලංකාවේ. ඔව් දැන් ඔන්න අපි රූපාවලියක් ඔස්සේ මේ සීගිරියට ඇතුල් වෙන ඔන්න කැටපත් පවුර පහු කරගෙන යනවා. දැන් මහාචාර්යතුමනි මේ මේ ඇත්තට මේ මේ මමත් මතක ඇති කාලෙක සීගිරියට ගිහිල්ලා නැති නිසා ලැජ්ජාවෙන් ඔබෙන් අහන්නේ. දැන් අපි මේ මේ සීගිරිය වගේ තැන්වල සංචාරය කරන්නේ මෙතන ට්‍රිප්ස් යන්න අපි දන්නේ නැහැ. අපි ගිහිල්ලා ඒ කියන්නේ ට්‍රිප් එකේ බස් එකේ යන ටිකයි අපිට එන ටිකයි තමයි අපේ මූලිකම ඉලක්කය තියෙන්නේ. සීගිරිය වගේ තැනකට ගියොත් කොහොමද මේ තැන හොයාගන්නේ, මොනවද බලන්නේ, මේ මේ නිරීක්ෂණය කියන එක වැදගත් නේ? මෙහෙමයි දිනුෂ, ඇත්තටම මම විශ්වාස කරන දෙයක් තියෙනවා. මම දකින කෝණයෙන් දිනුෂ නොබැලිය යුතුයි කියන එක. දිනුෂ ආස කරන දෙයක් තියෙනවා. දිනුෂ සමහරලාට ආස වෙයි කුරුටු ගී ටික කියවන්නේ. මම ආස වෙයි යොතන ගිහිල්ලා ඒකේ තියෙන මෙටීරියල්, ඒකේ තියෙන භාවිතා කරන අමුද්‍රව්‍ය ගැන ස්ටඩි කරන්න. සමහර තව කෙනෙක් ආස වෙයි සීගිරියට ගිහිල්ලා සීගිරියේ තියෙන නගර සැලැස්ම ගැන අධ්‍යයනය කරන්න. තව කෙනෙක් ආස වෙයි සීගිරිය ඇතුළට ගිහිල්ලා සීගිරියේ තියෙන ජල කළමනාකරණය ගැන යම් කිසි විදිහට අධ්‍යයනය කරන්න. තව කෙනෙක් ගෘහ නිර්මාණ ශිල්පියෙක් ගියොත් මේ සීගිරියේ තියෙන ප්‍රොපෝෂන් නැත්තම් මේ තියෙන පරිමාණයන් පිළිබඳව අධ්‍යයනය කරන්න තව කෙනෙක් ආස වෙන්න පුළුවන්. ඒ වගේ එක එක්කෙනා මේක බලන කෝණයන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් එකම දේ දිනුෂ මැදින් අපි තේරුම් ගත යුතු මේ බලනවා සහ විඳිනවා කියන අතරේ ලොකු වෙනසක් තියෙනවා. සමහරවිට අපි මලගෙවල් වල යනවා දිනුෂ. මලගෙදර ගිහිල්ලා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මලගෙදරකට ගිහිල්ලා මලගෙදරට බැහැ බහිනකම් අපි සින්දු කියගෙන නටනට යනවා. ඊට පස්සේ මහැලා ආයේ මූණ හදාගෙන ගිහිල්ලා ඒක කරන අතරේ ඒක හිතින් කරපු දෙයක් නෙමෙයි. ඒක යන්න අවශ්‍යතාවය තිබෙන අපිට එතනට යන්න ඒ වගේ විදියට අපි අපේ පුරාවිද්‍යා ස්මාරක බලන්න යනවා නම් මං හිතන්නේ ඒකම එක්තරා විදියක අපි කරන ලොකු නිග්‍රහයක්, අපි අපිට කරන වංචාවක්. මොකද අපි එතනට යා යුත්තේ බැලීමට වඩා එහා ගිය විදීමක් ලබන්න. මම කවුරු හරි මගෙන් අහුවද දිනුෂ මේ ලෝකේ තියෙන හොඳම විශ්වවිද්‍යාලය මොකද්ද, ඉංජිනේරු විද්‍යාව හදාරන්නේ. එහෙම නැත්නම් අපි එතනින් හරි ගිහලා අකුරු කලාව නැත්නම් ඒකේ ඩෙප්ත් එකක් ගැන ඉගෙන ගන්න ආසාව තියෙනවා නම් මොකද්ද හොඳම විශ්වවිද්‍යාලය? එහෙමත් නැත්නම් අපි එතනින් හරි ගියොත් අපි නගර නිර්මාණය ගැන යම්කිසි කෙනෙකුට ඉගෙන ගන්න තියෙනවා නම් මොකද්ද හොඳම විශ්වවිද්‍යාලය ලෝකේ තියෙන්නේ? එතනින් එහාට ගියොත් මෙටීරියල්ස් නැත්නම් අමුද්‍රව්‍ය පිළිබඳව, අමුද්‍රව්‍ය භාවිතය පිළිබඳව ඉගෙන ගන්න කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් මොකද්ද හොඳම විශ්වවිද්‍යාලය කියලා අහුවොත් මම නම් කියන්නේ මොරටු විශ්වවිද්‍යාලයවත් නැත්නම් තව විශ්වවිද්‍යාලයවත් නෙමෙයි. ඇත්තටම යන්න පුළුවන් නම් සීගිරියට, සීගිරියට ගිහලා සීගිරිය විඳින්න එක දවසක් මං හිතන්නේ ලෝකේ තියෙන විශ්ව දැනුම මේ එක දවසේ ඇතුළත ඔබට ලබා ගන්න හැකියාවතර. මොකද ඒ වගේ ඔය දැන් මම ඉස්සෙල්ලා කියපු හැම කාරණාවකටම යම් කිසි දෙයක් දවසක් දෙකක් එතන ඉඳගෙන විඳින්න පුළුවන් පුංචි තැන් ටිකක් සීගිරිය ඇතුලේ තියෙනවා. ඔව් දැන් ඔබතුමා කියපු මේ අර ගිනස් වාර්තාව නැත්නම් ලෝක වාර්තාව සහිත මේ බිතුසිතුවම තමයි මේ අපි දකින්නේ. දැන් සීගිරිය වගේ තැනක් බලන්න යන කලින් හෝම්වර්ක් අපි ගෙදර වැඩ ටිකක් කරලා ගියොත් ඔබ කියන විදිහට විඳින්න පුළුවන් නේ. අනිවාර්යෙන්ම දිනුෂ, ඇත්තටම අපි ගියොතින් අන්තර්ජාලයට ගියොතින් අන්තර්ජාලයේ සීගිරිය ගැන ලියවිච්ච ඒවා අනන්ත අප්‍රමාණයි. සමහරවිට ලංකාවේ පිරිස් ලියපියෝ නැත්නම් ඊට එහා ගිහිල්ලා විදේශිකයෝ ලියපු දේවල් සමහරලාට දැන් මම වුණත් අපි තැනකට යන්න ඉස්සෙල්ලා සමහරවිට ට්‍රැවල් ඇඩ්වයිසර් වලට ගිහිල්ලා අපි ගිහිල්ලා බලනවා විදේශිකයෝ කොහොමද මේ කියන ස්ථානය රේට් කරලා තියෙන්නේ කොහොමද. මොකද අද අපිට තාක්ෂණය සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා ජීවත් වෙන්නත් බෑ. හැබැයි තාක්ෂණයේ අතකොළුවක් වෙලා ජීවත් වෙන්න පුළුවන් කමකුත් නැහැ. කෙනෙකුට අවශ්‍යතාවය තියෙනවා නම් මේ කියන ස්ථාන පිළිබඳ යම්කිසි අවබෝධයක් අරගෙන යන්න. මං හිතන්නේ ඒක කරන්න වැඩි අමාරු දෙයක් නෙමෙයි. ඒකේ සමහරලාට අපිට දැන් සීගිරිය වගේ තැනක නැති වෙන්න පුළුවන්. සමහරලාට වර්චුවල් රියලිටි එකක් තියෙනවා. අපිට කණ්ණාඩි දෙකක් දාගෙන සීගිරිය ඇතුලේ ඇවිදලා ගිහිල්ලා ඒක විඳින්න ගෙදර කාමරය ඇතුලේ ඉඳලා විඳින්න පුළුවන් ක්‍රමවේද අද ලෝකෙ හැදිලා තියෙනවා. සීගිරිය නෙමෙයි වෙන ස්ථානවල. මං හිතන්නේ ඒක අමුතු දෙයක් නෙවෙයි. නමුත් අවාසනාවකට අපි මේ තාක්ෂණයේ අතකොළුවක් වෙලා ඉඳගෙන ටැබ් එකක් ඇතුලේ ඉඳගෙන ලෝකෙ විඳින්න උත්සාහ කරන නෑ. ඒක නෙමෙයි තාක්ෂණයේ භාවිතා කරලා ලෝකෙ විඳින්න ක්‍රමවේද අනන්තවත් අප්‍රමාණවත් තියෙනවා. ඔව් ඒ කියන්නේ අපි තාක්ෂණයේ අතකොළුවෙක් නොවි තාක්ෂණයේ අපේ අතකොළුවක් බවට පත් කරගන්න එක තමයි අපේ වගකීම. ඒක කළොත් අපිට ගොඩ එන්න පුළුවන්. දැන් මේ අවුරුද්දේ
අර ලොง වීකෙන්ඩ්ස් කියන්නේ සතියන්ත දීර්ඝ නිවාඩු වැඩි. ඔක්කොමලා මේ කැලෙන්ඩර් යාවෙන් පස්සේ ඒක තමයි ලකුණු කරගත්තේ. මේ අවුරුද්දේ අපි මේ සීගිරිය වගේ තැනක් බලන්න යමු. යන්න කලින් අර කිව්වාගේ හෝම්වර්ක්, ගෙදර වැඩේ ටික කරලා යමු. එතකොට ගිහිල්ලා එද්දි අපිට දැනෙන්න පටන් ගන්නවා අපේ ඉතිහාසය ඇතුළේ තියෙනව නේද? අපේ සම්ප්‍රදාය, අපේ ශිෂ්ටාචාරය ඇතුළේ තියෙනවද නේද? අනාගතයටත් වළංගු බොහෝ දේවල්. මෙන්න බලාපල්ලා කියලා ලෝකයට කියන්න පුළුවන් දේවල් අපි ගාව තියෙනව නේද කියලා අපිට හිතන්න පුළුවන්. දිනුෂ අපි මෙහෙම අවස්ථාවක් දෙමුද අපේ නරඹන්නන්ට. අපි කියමු ඒගොල්ලන් සීගිරිය බලන්න යනවා නම් ඔය කියපු දීර්ඝ නිවාඩු ටිකේ සීගිරිය නරඹන්න උත්සාහ කරනවා නම් අපි ප්‍රශ්න කීපයක් දෙමු ඔවුන්ට හොයාගන්න. නියමයි. පළවෙනි දේ කතා ගැන කතා කරන්න පුළුවන්. ඇත්තටම කොහොමද අපි දන්නවා අපේ ගෙවල් වල තින්ත ගෑවෝ. අපි කතා කරනවා වෙදශීල් තියෙනවා, ඉමන්ෂන් තියෙනවා, එනමල් තියෙනවා, ඔය තින්ත වෝටර් බේස් තියෙනවා. එක එක තින්ත ජාති නවීන විද්‍යාවෙන් නිර්මාණය කළ සමහරලට නැනෝ තාක්ෂණයත් එක්ක නිර්මාණය කරපු පේන්ට් ජාති, ආලේපන ජාති ගොඩක් තියෙනවා. ඔබ නිකන් හිතලා බලන්න අවුරුදු 1600ක් විතර පරණ මේ බිතුසිතුවම් වල ගාලා තියෙන තින්ත මොනවද කියන එක පැත්තක්. ඊට පස්සේ අපි සීගිරි සිතුවම් ටික බලබල ඊට පස්සේ අපි යනවා සිංහපාදේ ළඟට යනකම්. කැටපත් පවුර මේ පැත්තෙන් තියෙනවා. අපි කියනවා මිර වෝල් එක කියලා. ඒතර මිර වෝල් කියලා කියනකොට මිර නැත්තම් කැටපත නැත්තම් කණ්ණාඩිය කියනකොට අපිට මතක් වෙන්නේ මොකද්ද? අපිට මතක් වෙන්නේ අපේ පරාවර්තනය. අපි කණ්ණාඩියක් ඉස්සරහට යමු අපිට අපිව පේනවා. ඒතර මේ මිර වෝල් එක නිර්මාණය කරලා තියෙන නැත්තම් මේ කැටපත් පවුර නිර්මාණය කරලා තියෙන සීගිරි ගලේ අපි දැන් මෙහෙම ඇවිදගෙන යනකොට සිංහපාදේ යනකොට අපේ මම මේ පොඩි රියැලිටි එකක් හදන්න උත්සාහ කරොතින් අපේ දකුණු අත පැත්තේ තියෙනවා සීගිරි බිතුසිතුවම් ටික මේ ලලනාව ටික ඇඳලා. ඒතර වම් අත පැත්තේ තියෙනවා අපේ කැටපත් පවුර. ඒතර මේ කැටපත් පවුර මේ තරම් දිලිසෙන විදියට අවුරුදු 1600ක් 1700ක් මේ තරම් දිලිසෙන විදියට කොහොමද මේගොල්ලෝ මේ අමුද්‍රව්‍ය කළමනාකරණය කරේ? අපි දන්නවා අපේ බිත්තියක් අපි වීදුරුවක් අපි ගත්තොත් වීදුරුවක් මේ ඉස්සරහ තියෙන අපේ ඉස්සරහ තියෙන මේ තියෙන ටෙම්පර්ඩ් ග්ලාස් එක ගත්තත් ඒකේ දැන් ඉරි ඇඳිලා තව මාසයක් දෙකක් යනකොට සමහරවිට අපිට අයින් කරන්න සිදුවේ. නමුත් මේ කියන මිර වෝල් එකේ දැන් මේ කියන කැටපත් පවුලේ ඒ දිස්නේ තාමත් තියෙනවා. ඒ දිස්නේ බලා කියන්නේ ඒ එතු මේ අපේ නිර්මාණකරුවා බලාපොරොත්තු වුණේ දකුණු අත පැත්තේ තිබිච්ච චිත්‍ර ටික අපි කැටපත් පවුරේ ඇවිදගෙන යනකොට වම් අත පැත්තේ ඒ චිත්‍ර ටික ඒ විදිහටම දකින්න. ඒතර ඒක පළවෙනි දෙවෙනි කාරණාව විදිහට මම දකිනවා. තුන්වෙනි කාරණාව නිකන් හිතලා බලන්න මේ තියෙන සම්පූර්ණ අර සිරස්ව තියෙන ගලක කොහොමද මේ කැටපත් පවුර නිර්මාණය කරලා පඩි ටික හැදුවේ? හිතන්න බෑ නේද? ගඩොලෙන් නිර්මාණය කරපු මම හිතන්නේ අපිට රූපරාමු ගන්න පුළුවන් නම් අපිට කැටපත් පවුර නිර්මාණය කරන්නේ සිරස්ව තියෙන ගලක. එතන මේ සිරස්ව තියෙන ගලේ මෙහෙම ඉදිරියේ එළියට නෙරාගෙන ඇවිල්ලා මේ නෙරාගෙන ආපු එක මත පඩිපෙලක් නිර්මාණය කරලා මේ පැත්තේ ගඩොල් බැම්මක් මීටර 2ක් 3ක් විතර උසට ගඩොල් බැම්මක් නිර්මාණය කරේ කොහොමද? ඔව් අපිට රූපාවලිය ඔස්සේත් එහෙම නරවන්න පුළුවන්. ඔබතුමා නරවන්න පුළුවන්. ඒතර ඒක තව කාරණාවක්. එතකොට අනිත් කාරණාව තමයි අපි උත්සාහ කරොතින් කොහොමද මේ අපි දැකලා දෙනවා අපි රූප රාමුවලත් දකින දෙයක් තමයි සීගිරිය තියෙන වතුර මල්. මේ සීගිරියේ වතුර මල් ටික අපි නිකන් ගත්තොත් ITN එක ඉස්සරහනම් වතුර මලක් නැහැ. නමුත් අපි දකිනවා විශේෂයෙන් නගර නිර්මාණයේදී අපි වතුර මල් නිර්මාණය කරනවා. මේ වතුර මන් වල තියෙන මේ නොසල් එක මේ පුංචි වතුර විදින ස්ථානයේ ගත්තොත් එතන අපිට මාස දෙක තුනකින් නොසල් එකක් මාරු කරන්න සිදු වෙනවා. මොනතරම් රටකින් ඔය මොන බ්‍රෑන්ඩඩ් එකක් ගෙනාවත් ওই නොසල් එක සවුත් වෙනවා. නමුත් මේ නිර්මාණකරුවා නොසල් එකක් හදලා තියෙන ස්වභාවික ගලකින් එකක් තමයි ගල කොහොමද ওই විදිහට සූක්ෂම සිදුරු කරේ කියන එක හිතන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි කොහොමද දෙන්නේ මේ දේවල් අවුරුදු 1600කට පස්සෙත් තාම වහිනකොට වැඩ කරන්න කියන එක. ඒතර අනිත් පැත්තෙන් අපි බැලුවොත් මේ මීටර 300ක් 400ක් විතර උස තියෙන ගලට කොහොමද මාලිගාවක් හදන්න බඩු උස්සගෙන ගියේ කියන එක. මෙන්න අර ඔබතුමා කියපු විදිහට මෙන්න අර සිරස්ව තියෙන ඔව් මේ හරිය තමයි මේ අපිට මේ ඔතන සිංහපාදය නැදිනු දැන් දිනුෂ ඕකේ අර මේ කැටපත් පවුරට යන මාර්ගය ওই ටික කඩා වැටුණා. ඇත්තටම බෙල් මහත්මයා හොයාගන්න වෙලාවෙදිත් ওই ටික කැඩිලා තිබුණේ. ඒ කැඩිච්ච ටික අපිට නිර්මාණය කරගන්න බැරුණා. ඒ ටිකට තමයි අපි අර යකඩ පාලමක් දාලා දෙන්නේ. නමුත් එතනින් එහාට පැනනට පස්සේ අපි අර පරණ කැටපත් පවුර දැක ගන්න පුළුවන්. ඒතර ඕකේ ගත්තොත් මේක නගර අලංකරණය ගැන ඇත්තටම කොහොමද දැන් අද කාලේ අපි කොහොමද නගරයන් නිර්මාණයක සමහරට ගෙයක් නිර්මාණය කරන්නත් අපි උඩට ඩ්‍රෝන් එකක් මීටර 100ක් 200ක් උඩට යවලා ටග් ගාලා ඒරියල් ෆොටෝග්‍රාෆියක් අරගෙන මේකේ නිර්මාණය කිරීමේ හැකියාවද? නමුත් මේ කියන නගරය නිර්මාණය කරන කාලේ ওই ඒරියල් ෆොටෝග්‍රාෆ්ස් තිබුණ නැහැ. අපිට තිබුණේ නැහැ ඩ්‍රෝන් එකක් උඩින් යවලා බලන්න. ඒතර කොහොමද මේ කියන සමමිතිය තියාගෙන මේ නගර ඉතාමත්ම දැන් අපි ගත්තොතින් මීටර 200ක් 300ක් එහායින් තියෙන බැම්මේ උසයි මෙතන තියෙන උසයි එකම උසක්. ඒතර කොහොමද මේ කියන සිරස්තලය
දැන් තිරස්තලයන් කොහොමද නිර්මාණය කරේ? ඒතර දැන් එක එක්තරා විදියක අපි හිතමු මිනිස්සු 1000ක් 2000ක් දාගෙන කරා කියලා හරි. ඒක හරි. මිනිස්සු ගාන නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ ඔවුන් මේ තාක්ෂණය කොහෙන්ද ගෙනාවේ කියන එක. මේ තරම් සියුම්ව නිර්මාණය කිරීම සහ මෙතරම් කල්පවතින අමුද්‍රව්‍ය කොහොමද නිර්මාණය කරගත්තේ කියන එක මම හිතන්නේ අපි බලන්න යන අයට කුතුහලයක් ඇති කරන්න පුළුවන්. ඒතර ඔවුන් ඒ දේ තුලින් ඒ දේ නියම විදියට කොපි කරලා ඔවුන් අලුත් දෙයක් නිර්මාණය කරලා මේ ලෝකෙට දෙයි. ඒ අතීත දෙයින් අලුත් දෙයක් තව නිර්මාණය කරගන්න පුළුවන්. ඒක කොපි කළා අලුත් දෙයක් නිර්මාණය කළාට වරදක් නැහැ. ඒක සිදුවිය යුතුයි. ඒක තමයි සම්ප්‍රදායෙන් ප්‍රාණය ලබනවා කියලා කියන්නේ. දැන් ඊළඟ නිවාඩු දවස් ටික අල්ලලා දරුවොත් එක්කම යන්න පුළුවන් සීගිරිය බලන්න. සාමාන්‍යයෙන් මේ මේ කතා කරන්නේ මොරටු විශ්වවිද්‍යාලේ ඉංජිනේරු පීඨේ මහාචාර්යවරයෙක්. ඒ කියන්නේ මැත්ස් කරන ළමයි සීගිරිය බලන්න එක්ක යන්න ඒකට ඕනතරම් සාක්ෂි එහෙම නැත්නම් ඒකට ඕනතරම් හේතු මෙතුමගේ මේ කතාව හරහා ඉදිරිපත් වෙනවා. මොකද සාමාන්‍යයෙන් ඔය සීගිරිය බලනේවා ඒ වගේ දේවල් පුරා විද්‍යාව කලා විෂන් කරන ළමයි කරාට කමක් නැහැ. මැත කරන ළමයි මේවා බලන්න ඕනේ නැහැ කියලා වගේ මතයක් තියෙන බලන්න නැහැ. ඔබට විශ් වෙන බොහෝ දේවල් මෙතන තියෙනවා. දරුවන්ට මේ උනන්දු ඇති කරන්න මේ කාරණා කීපයක් කියවනේ. මේ සීගිරි චිත්‍රවලට භාවිත කරපු තීන්ත වර්ගය මොනවද හොයලා බලන්න. ඊට පස්සේ මේ කැටපත් පවුර මෙතරම් දිලිසෙන්නේ කොහොමද? මෙච්චර සියවස් ගාණක් අව්වැසි වලින් පීඩා විඳින්න උනත්. ඊට පස්සේ අර තිරස් පර්වතේ පඩිපෙළ හදලා තියෙන විශ්වය විමසන්න. ඊළඟට වතුරුමල් අදටත් ක්‍රියාත්මක කරන අවුරුදු දහස් ගාණක් තිස්සේ කොහොමද? මේව තමයි ඇඟිල්ලෙන් එනෑන නැත්නම් දරුවෝ එක්කම මේව හොයලා බලන එක වටිනවනේ. අනිවාර්යයෙන්. ඔව්. මේ තමයි අපේ සම්ප්‍රදාය. දැන් මේක එක පැත්තක්. අපි අද දවසේ ඉඳලා මේ සඳුදා දවස්වල සූර්ය විමනේදී මේ සූර්ය පරම්පරාවේ අපේ ඉතිහාසය අනාගත දැක්මකින් යුතුව කතා කරන්න කැමති. මේ පිළිබඳව මේ අපි කතා කරන්නෙත් විශේෂයෙන්ම අනාගතය පිළිබඳ දැක්මක් තියෙන විද්වතෙක් සමග. දැන් තවත් පැත්තකට ගෙනියන්න කැමති අද දවසේදී අපි මේ ඉස්සරහට කතා කරන්න තියෙන මාතෘකා ගැන උඩින් දෙපා තබාගෙන යන්න හදන්නේ. ඊයේ පෙර දවසක මේ කොරෝනා සම්බන්ධයෙන් කතා කරද්දී එක්තරා දේශීය වෛද්‍යවරයෙක් කියනවා අපි රතකල්ක කියලා අපේ ඖෂධයක් තියෙනවා. ඉස්සර දරුවෝ ඉපදිච්ච ගමන් අපි රතකල්ක දෙනවා. මේ රතකල්ක කියන්නේ ප්‍රතිශක්තිකරණය ඇති කරන බෙහෙතක්. ඒ නිසා ඒ රතකල්ක බීපු අපේ පරම්පරාවේ උදවියට එහෙම කොරෝනා වගේ වෛරස් වලින් වෙන්න පුළුවන් හානිය අවමයි කියලා. දැන් ඇත්ත මට මතකයි ඒ කියන්නේ අපේ අම්මලා අපිට රතකල්කේ දීලා තියෙනවා මහාචාර්යතුමනි. ඔබතුමත් රතකල්කේ කටගාපු පරම්පරාවේ විද්වතේ. හැබැයි වෙනකොට වෛද්‍යවරුන් කියන්නේ බටහිර වෛද්‍යවරු ඒව දෙන්න එපා, පිරිසිදුයි දෙන්න එපා, දරුවට මෞකිරි විතරක් දෙන්න කියලා. දැන් මේ වගේ අවස්ථාවකදී රටේ සාමාන්‍ය මිනිස්සු විදිහට අපි හරි අසරණ වෙනවා. දොස්තර මහත්තුරු කියනවා දෙන්න එපා කියලා. ආයුර්වේද වෛද්‍යවරු කියනවා දෙන්න කියලා. සමහර උගත්තු කියනවා කරන්න කියලා. සමහර උගත්තු කියනවා එපා කියලා. එතකොට අපි හරි අතරමන්නේ. මෙහෙමයි දුනුෂ, ඇත්තටම හැම දෙයක්ම සාපේක්ෂයි. මම හිතන්නේ නැහැ නිරපේක්ෂ ඖෂධයක්වත් නිරපේක්ෂ විද්‍යාවක්වත් මේ ලෝකයේ ඇතුලේ තියෙනවා කියලා. ඒතර අපිට අවශ්‍ය වෙන්නේ මේක අපි හිතමු මේ වැඩසටහන ඇතුළේ නත් අපි උත්සාහ කරනවා නම් මේක තමයි සත්‍ය, මේක අසත්‍ය කියලා අපි හේතු ගන්න උත්සාහ කරනවා නම් මම හිතන්නේ අපි එක්තරා විදියක නැවතත් අර මනසට වැටමායින් බඳිනවා වෙනවා. මම හිතන්නේ ඒක නෙමේ විය යුත්තේ කෙනෙකුට හිතන්න පුළුවන් අවකාශය නිර්මාණය කිරීම සහ අපි කියන හොඳ කියන්නේ මොකද්ද, නරක කියන්නේ මොකද්ද, මෙන්න මේ දෙක ගැන සංසන්දනයක් කරන්න පුළුවන් දැනුම ඔවුන්ට හොයාගෙන දැනුම දෙනවට අතර දැනුම හොයාගෙන යන්න පුළුවන් මංපෙක් විතර කරන්න පුළුවන්. මොකද දැනුම කියන එක අද මහ ලොකු දෙයක් නෙමෙයි දිනුෂ. මේ ෆෝන්නේ පුංචි ෆෝන් එක ඇතුලේ ওই කියන විශ්වීය දැනුම තියෙනවා. ඒතර අපිට පුළුවන් නම් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න අපි හිතමු රතකල්කේ පිළිබඳව ලංකාවේ අධ්‍යයනය කරලා තියෙන මම දන්නේ නැහැ පරිශෝෂකයෙක් ඉන්නවද කියන. ඒතර රතකල්කේ පිළිබඳව අධ්‍යයනයක් කරලා ඒ ගැන තියෙන විද්‍යාත්මක කරුණු යම් කිසි විදියක ඒ දැනුම එක තැනක තියන්න පුළුවන් නම් ඒ වගේම තමයි නවීන විද්‍යාවේ ওই කියන දැනුමක් තියන්න පුළුවන්. කෙනෙකුට අපි අවස්ථාව ලැබලා දුන්නොතින් මේ දෙක ගැන සංසන්දනයක් කරන්න, එතකොට ඔහුට තීරණය කරන්න අවස්ථාව දුන්නොතින් ඔබ නිගමනය කරන්න තව කෙනෙක් කියන පළියට තව කෙනෙක්ගේ බහට වහල් වෙලා තීරණයකට යනවට වඩා ඔබට කියන්න පුළුවන් නම් මේ දෙකේ නියම අරුත මොකද්ද, ඔබට ගැළපෙන දේ සාපේක්ෂව තීරණය කරලා ගන්න පුළුවන් ක්‍රමවේදය අපිට නිර්මාණය කරන්න පුළුවන් නම් ජනමාධ්‍ය ඇතුළේ මම හිතන්නේ ඒක තමයි කළ යුත්තේ. එතනින් අපි නවතිය යුතුයි. මොකද අපිට පුළුවන් කමක් නැහැ මේ සාපේක්ෂ විද්‍යාව
ජනතාවක් ඇතුලේ නිරපේක්ෂ දේවල් සමාජගත කරන්න එක අපි තේරුම් ගත යුතු වෙනවා. දැන් අපිට අවශ්‍යතාවය මම දැන් නැවතත් මම අවධාරණය කරන්න කැමතියි. අපි කුතුහලයක් ඇති කළ යුතුයි සමාජය ඇතුලේ. මිනිස්සු ඇතුලේ හිතන්න අර විවර නිර්මාණය කළ යුතුයි. ඒතර විවර ඇතුලේ ගිහිල්ලා මිනිස්සු ඔය කියන දැනුම හොයාගෙන යයි. ඒතර ඊතනින් එහා දැනුම සමාජගත වීමත් එක්ක ඔය කියන විවර ටික නිර්මාණය වෙලා ඒ දැනුම සමාජගත වීමත් එක්ක ඔවුන්ට අවශ්‍යතාවය තියෙයි අහිගියවතියි ඔය කියන සාපේක්ෂතාවාදය ඇතුලේ තමන්ට අවශ්‍ය කරන දැනුම හොයාගෙන යන්න. ඔව්. ඒ කියන්නේ ජනමාධ්‍යක් විදිහට අපිත් වගකීම වෙන්නේ ඒ කුතුහලය සහ ප්‍රශ්න ඇති වෙන මාතෘකා ඔබට විසිකරන එක ඔබේ පැත්තට දාන එක. ඒකට ඔබ හොයාගෙන යයි හොයාගෙන යන්න ඒ කියන්නේ දැනුමත් සුලභ සහ විශේෂම මේ දෙපා මේ දෙපැත්තටම අදාළ තොරතුරු සුලභ කරන එකත් අපේ වගකීම. දිනුෂ පුංචි බාධා කිරීමක් නම් දිනුෂත් බාධා කරනවා මමත් දිනුෂට බාධා කරනවා. ඇත්තටම දිනුෂ දැන් අපේ අධ්‍යාපනයේ ක්‍රමේ අපිට වැරදිච්ච ලොකුම තැන ඔන්නෝතනනේ අපේ ඉස්සර තිබුණා ඉස්සර අපේ අම්මලා තාත්තලා ඇත්තටම අපිට දැනුමට වඩා උත්සාහ කරේ අපිට ප්‍රශ්න දෙන්න. අපිට ප්‍රශ්න දීලා ඉරපායන්නේ ඇයි නැගෙනහිරින් ඉරපායන්නේ කියන එක සමහර වෙලාවට අපෙන් අහපු දෙමෝපිය ගැටලුවක් අපි ප්‍රශ්නත් එක්ක උත්තර හොයාගෙන ගියා. අපි උත්තරවලට ප්‍රශ්න හෙව්වේ නැහැ ප්‍රශ්නවලට උත්තර හෙව්වේ. නමුත් ඒ වගේම තමයි අද නවීන ලෝකයේ ගත්තොත් මම හිතන්නේ මේක තමයි බටහිර ලෝකය අධ්‍යාපන ක්‍රමවේද විදියට අද 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 විශේෂයෙන් පිළි අරගෙන ප්‍රොබ්ලම් පූසින් එඩියුකේෂන් කියන ඕනෝග. දරුවෙකුට ප්‍රශ්නයක් දීලා ප්‍රශ්නට උත්තරයක් හොයන දරුවට අවකාශ දෙනවා. ඒතර නැතුව දරුවට කන්ටෙන්ට් එකක් දීලා කටපාඩම් කරගෙන මෙන්න මේ ප්‍රශ්න ටික මම අන්තිමට මේ වාර අවසාන විභාගයේදී අහනවා මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න කියන එක නෙමෙයි. උත්තර ටික දීලා ප්‍රශ්න අන්තිමට දෙනවා කියන එක නෙමෙයි දරුවන්ට ගොඩක් වෙලාවට අද බාහිර ලෝකේ අපේ ඉස්සර මුල් වල තිබිච්ච අධ්‍යාපන ක්‍රමවේද අනුව ඕන් උත්සාහ කරන්නේ ප්‍රශ්න දෙන්න ප්‍රශ්න ඔස්සේ ගිහිලා දරුවා ජීවිතේ ජය ගනි. ඒ ජීවිතේ ජය ගන්න වෙලාවේ ඔහු තේරුම් ගනි මොන මොන ප්‍රශ්නද මම උත්තර හොයාගත යුතුද මොන ප්‍රශ්නද මම අතහැරිය යුත්තේ කියන මොකද ජීවිතේ හැම ප්‍රශ්නයකට උත්තර හොයන්න බෑ දිනුෂ අපේ මේ පුංචි ජීවිත කාලය ඇතුලේ. ඒතර ඕන් ඒක ඇතුලේ තමයි ඔහුගේ ජීවිතේ චරිතය නිර්මාණය වෙන්නේ. ඔහුගේ අර පැෂන් එක නිර්මාණය කරගන්නේ ওই ප්‍රශ්න ඇතුලේ. ඒතර එහා දැන් තේරුම් ගන්නව නෑ. මට වෛද්‍යවරයෙක් වෙනවට වඩා මම නිවේදකයෙක් වෙන එකේ මට ඒ ප්‍රශ්නවලට මට තියෙන ඇල්ම වැඩි. ඔය ප්‍රශ්නගත මේ ඒ තරකත් එක්ක තමයි ජීවිතේ පැෂන් එකක් නිර්මාණය වී යුත්තේ. නමුත් අද වෙලා තියෙන අවාසනාවකට දෙමව්පියෝ හරි යාළුවෙක් හරි නැත්නම් සහෝදරයෙක් හරි කියන නෑ ඔබ වෛද්‍යවරයෙක් විය යුතුයි ඔබ නිවේදකයෙක් විය යුතුයි. ඒ ඊට පස්සේ මට ඒ හදලා තියෙන විෂයපතය ඇතුලේ මට ඒ හදලා තියලා තියෙන සීමිත වපසරිය ඇතුලේ මම ඉස්සරහට යන්න උත්සාහ කරනවා. අර තමන්ගේ හැකියාව මත පදනම් කරගත්ත රැකියාවක් හොයන ලෝකයක නෙමෙයි අද ජීවිතේ. නමුත් ඉස්සර අනාගතයේ ගත්තොත් ඒ ක්‍රමවේදයේ තිබුණා තමන් ආස කරන විෂයපතේ ඔස්සේ ඉස්සරහට ගිහලා සමාජයේ ප්‍රභූ චරිතයක් බවට පත්වීමේ අවකාශය ඉස්සර තිබුණා. නමුත් අද ඒකදී නෑ. ඒතර අපි නැවතත් අවධාරණය කරන්න උත්සාහ කරන නම් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න. හැබැයි ඇත්තටම අපේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන මේ බටහිර ලෝකේ වෙනස් වෙලා තියෙනවා. අවාසනාවට අපේ ඉතිහාසයේ තිබිච්ච නියම මුල් අපි තේරුම් අරගෙන අපි ඒකට නියම දෙන්න ඕනේ අගය දෙන්නේ නැති හින්දා අපි තාමත් වහල්භාවයේ ජීවත් වෙනවා. ඔව් අපි හරි කැමති රැඩිකල් වෙන්න. රැඩිකල් කියලා කියන්නේ නිකන් පවතින ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් කියලානේ දැන් හිතෙන්නේ. හැබැයි ඒ වචනේ ලතින් තේරුම ගත්තොත් ඒ කියන්නේ රැඩිකල් කියලා කියන්නේ මේ රූට්ස් හොයාගෙන යන එක මුල් හොයාගෙන යන එක. අපි රැඩිකල් වෙනවා නම් අපි හොයාගෙන යමු අපේ මුල්. විරාමයක් දෙන්න. රැඩිකල් වෙන්න බෑ දිනුෂ මෙහෙම කළා රැඩිකල් වෙන්න ඕනේ මෙහෙම කළා. අපි විරාමයක් ලබමු. අපි මහාචාර්ය රංගික හල්ලතුර සමග රැඩිකල් වෙනවා මෙහෙම නෙවෙයි මෙහෙම අපි හැරෙන්නේ අපේ මුල් දිහාවට අපේ මුල් තියෙන තැන් පාදා ගන්න තමයි උත්සාහ ගන්න. එතකොට දැනෙන පටන් ගන්නවා අපි කොයිතරම් ශක්තිමත් ප්‍රජාවක්ද කියලා. මේ ප්‍රජාවක් කියන තැනදී අපි අදහස් කරන්නේ අනාදිමත් කාලයක් තිස්සේ අපේ සම්ප්‍රදායට එකතු වෙච්ච සියලුම ජන කොටස් එක්ක තමයි අපි මේක කතාව ගොනු කරගෙන. මොකද සහජීවනය කියන එක රැඳෙන්නෙත් සහජීවනය කියන එක ගොඩනැගෙන්නෙත් මේ ශිෂ්ටාචාරය ඇතුලේ. ඒක බලෙන්ගෙන ආපු එකක් නෙවෙයි. ඒක විෂය මාලාවලට බලෙන්ගෙනල්ල එහෙම ඇති කරන්න බෑ. මහාචාර්ය රංගික හල්වතුර මහත්මය සමග අපි අපේ ඉතිහාසයේ මං පෙත්වාගෙන යනවා මුල් හොයාගෙන යනවා. මහාචාර්යතුමනි මේ අපේ වාපි ශිෂ්ටාචාරය වැව් ශිෂ්ටාචාරය ලෝක ඉතිහාසඥයෙක් කියන්නේ මේ ලෝක ශිෂ්ටාචාරයේ තීරණාත්මක මොහොතක් කියලානේ. ඔබට මට දැනෙනවට වඩා විස්මයක් ඇති අපේ මේ වැව් ආදී ජලාශ්‍රිත ශිෂ්ටාචාරී නටබුන් දකිද්දී
වැව් ගැන කතා කරනකොට අපි අපි සීගිරියත් එකතු කරගෙන කතා කරොතින් දිනුෂ අපිට මේ අපි සීගිරිය හැදුවේ අපි ඔක්කොමලා දන්නවා කාශ්‍යප රජුරු නැත්තම් නිකං කාශ්‍යපනේ සීගිරි කාශ්‍යප රජුරුතුළු සීගිරි කාශ්‍යප රජුරුවන්ගේ ඉතිහාසය අපිට කටපාඩම් කරපු ඉතිහාසයෙන් පස්සට ගියදී සීගිරි කාශ්‍යප රජුරුවන්ගේ තාත්තා ධාතුසේන රජුරුව ධාතුසේන රජුරුවන් මරන් ඉස්සෙල්ලා කාශ්‍යප රජුරුව වහනවා මේ ඔබ හොයාගත්ත ධනය මොකද්ද කෝ කියලා. එතකොට යෝධයල දිගේ අරගෙන ගිහිල්ලා මේ කලාවය ළඟට ගිහිල්ලාගෙන මේක තමයි මම හොයාගත්ත ධනය. ඉතින් ඒකත් එක්කම මන්සර කේන්දි ගිහිල්ලා තාත්තාව මරනවා. එතකොට අපි අපි ගත්තොතින් කාශ්‍යප රජුරුවන්ගේ දැන් සීගිරියස් එක්ක අපි මේක මේක ලින්ක් කරන්න උත්සාහ කරොත් දැන් කාශ්‍යප රජුරුවෝ තාත්තාව මරලා රජ වෙච්ච චරිතයක්. ඒතොර අපිට හිතන්න පුළුවන් අපේ වාහනයක පූස් පැටියෙක් යට වුණත් අපි සති ගාණක් දුක් විඳින තැනක ඉන්නකොට කාශ්‍යප කියන රජවර රජුරුව තමන්ගේ තාත්තාව මරලා මල්ලි මුගල්ලාන ඉන්දියාවට පැනලා ගිහිල්ලා මේ කියන මෙන්ටැලිටි එක ඇතුලේ තමයි අර සීගිරිය කියන විශාල සුවිසල් නිර්මාණය කරා ආලක මන්දාවක් බඳු. ඒ වගේම තමයි ඒ සීගිරිය කියන්නේ ගොඩනගපු නගරය ඇතුලේ මහා වාරි කර්මාන්තයක් තිබුණා. ගල මුදුනේ සහ පල්ලෙහා හැම තැනම එක පැත්තකින් ඔහු ආරක්ෂාවෙන් අවුරුදු 18ක් වගේ පුංචි කාලයක් ජීවත් වුණේ. අපි මන්ද ඉතිහාසෙ ලියවෙන විදිහට ඔහු මල්ලිගේ අතින් මිය යන්නේ නැහැ. මේ ජීවිතේ නැති කරගන්නවා මේ අහඹු වෙන ඉස්සෙල් ජනප්‍රවාදත් එහෙමයි තියෙන්නේ. ජනප්‍රවාද තමයි මම දැකපු දෙයක් නෙවෙයි මම මේ කියන ඇත්තටම. ඒතර මම මේ කියන්න උත්සාහ කරේ ධාතුසේන රජුරුව මම මේ ඉතිහාසෙ අපි එකතු කරන්න ගත්තොදී ධාතුසේන රජුරුවගේ ජීවිත කාලේ හොයාගත්ත ධනය තමයි වතුර. එතකොට වැව් කර්මාන්තය තමයි එතුම හොයාගත්ත ධනය. එතකොට යෝධැල එතුමගේ නිර්මාණයක් අපි කලාවේන්ද්‍ර තිසාවයට වතුර ගෙනියන්න කිලෝමීටර 87ක් දිගට හදනවා මහා සුවිසල් නිර්මාණයක් අපි ගැන වෙනම කතා කරනවා. මම මේ ඕක කියනකොට මට මේ තවත් පුංචි කතාවක් ඉතිහාසයෙන් මතක් වුණා. මේ අපිට හම්බ වෙනවා මේ පරාක්‍රම බහු කියලා රජ කෙනෙක්. මහා පරාක්‍රම බහු රජුරුවන්ගේ නම කියනකොට මේ දිනුෂර මොකද්ද මතක් වෙන්නේ? ඒ තමයි අර ජල කලමනාකරණය ගැන ඊට වඩා අර්ථකථනයක් දීපු වෙන කෙනෙක් ගැන අපිට ලෝක ඉතිහාසයේ තමයි ලස්සන කතාවක් කියන මොකද්ද මතකද? අහසින් වැටෙන එක දියවිදක්වත් මිනිසුන්ගේ ප්‍රයෝජනට නොගෙන මුහුදට ගලා යා නොදිය යුතුයි කියලා. දිනුෂ මම මේක දිනුෂගේ වචනෙන් ගත්තේ ඇත්තටම මහා පරාක්‍රම බහු රජුරුව ගැන කතා කරනකොට මං හිතන්නේ එක වසර දෙක වසර ළමයි ඇරුණට පස්සේ මං හිතන්නේ ඒගොල්ලොනුත් මේ වෙනකොට ඕක දන්නවා. අපි පිළිගත දෙයක් දෙන කටපාඩමින් කියනවා මහා පරාක්‍රම බහු රජුරුවන්ගේ ඒ තිබිච්ච සුද්ධ වාක්‍ය අහසින් වැටෙන එක වැහි බින්දුවක්වත් මුහුදට යවන්න එපා පාවිච්චි කරන්නේ නැතුව. නමුත් අද මම උගන්වන විශ්වවිද්‍යාලය ඇතුලේ කොච්චර අපි 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 අර අපේ අපි කොච්චර රැඩිකල්ද කියලා කියනවා. මම උගන්වන විශ්වවිද්‍යාලේ සමහරලාට විශ්වවිද්‍යාලෙන් එහාට ගිහලා ගණිතය හදාරන අපේ දරුවෝ උත්සාහ කරන පළවෙනිම දේ තමයි ජල කලමනාකරණය ගැන ඉගෙන ගන්න, කියන්නේ උගන්වන පළවෙනි සහ ඉගෙන ගන්න පළවෙනිම දේ තමයි කොහොමද අහසින් වැටෙන වැහි බින්දුව දෙයියන්ගේ නාමෙන් මනුස්සයන්ට කරදරයක් නොවි කොහොමද හැකියතා කිප්මනේ මුහුදට යවන්නේ කියලා. ඒතර හිතලා දැන් තේරුම් ගන්න දිනුෂ අවුරුදු 1600ක 1700කට ඉස්සෙල්ලා අපේ රටේ තිබිච්ච ජල කලමනාකරණයේ තිබිච්ච බේස් එක මුල තිබුණේ යවන්න එපා හසින් වැටෙන වැහි බින්දුව. මේක තමයි ශුද්ධ ජලය. මොකුත් මේ කවලම් වෙච්ච නැති නියම පාරිශුද්ධ ජලය. මේ ජලය යවන්න එපා මුහුදට පාවිච්චි කරන්නේ නැතුව. නමුත් අවාසනාවට අපි අද ක්‍රම හොයනවා මුද පොළව යටින් හරි උඩින් හරි පොම්ප කරලා හරි මොනවා හරි විදියකින් ක්‍රම හොයනවා මේ ජලය කොහොමද හැකිතා කික්මනින් මුදට යවන්නේ කියලා. ඔය අපේ પરම්පරා දෙක අතර වෙනස සහ අපිට වැරදුනේ වැරදිච්ච දේ මුල කොහෙද කියන එක මම හිතන්නේ ඔය කතන්දරය ඇතුලේ තියෙනවා. ඔව් අර මේ සුනිල් සාන්තයන්ගේ ගීතයක් තියෙනවානේ මම හිතන්නේ අරිසෙන් අහුබුදු සූරීන් ලියලා තිබුණේ එදා රටේ අර වලා කුලින් බැස කියන ගීතය. වලා කුලින් බැස සමන් කුලත් වැඳ එලෝ බලා යනවා. ওই ගීතේ කියනවානේ එකතැනක එදා රටේ උන් දනෝ තැතින් මා තනින් තනේ රඳවා මගින් වැඩක්ගෙන මටත් වැඩක් කොටලෝවේ නමක් තැබුවා. එදා රටේ උන් දනෝ තැතින් කියන උත්සාහ කළා මා තනින් තනේ රඳවා ගඟක්ක වතුර තනින් තන රඳවලා මගින් වැඩක්ගෙන මටත් වැඩක් කොට නිකන් හිටියේ නෑ ලොවේ නමක් තිබුවා. හැබැයි අද අපි ඔබතුමාගේ වගේ අර සුවරේජ් ප්‍රොජෙක්ට්ස් වලට එහෙම නැත්නම් ජල අපවාහන ව්‍යාපෘති වලට අවුරුදු 30ක් ඉස්සරහට යනකන් ණය ගන්නවා.
කොතනද අපි වෙනස් කරන්නේ කියලා අපිටම හිතාගන්න බෑනේ. ඇත්තටම දිනුෂ මම හිතන්නේ මේවා තමයි අපි හිතන්න ඕනේ. මම කියන්නේ නැහැ මේකට අපි කියන අර ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් දීලා මේ වැඩසටහන අවසන් කළ යුතුයි කියලා. නැවතත් අපි අපේ අසන්න මේ වැඩසටහන නරඹන දෙමව්පියෝ වගේම දරුවෙක් බලන් ඉන්නවා නම් මේක ඉදිරියට හරි නැවත ප්‍රතිවිකාශනය වෙන වෙලාවක හරි දරුවෙක් අහනවා නම් ඔහුගේ හිත මත පළපදියම් විය යුතුයි මේ ප්‍රශ්න. ඇත්තටම මේ අපි කරන්නේ හරි දෙයද? අපි නිවැරදි අපි අර කිව්වේ අර 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 නිය ඒ සින්දුවෙම කැලලක් ගත්තොත් ඇත්තටම අපි වතුර අයින් කරොදින් අපි ඇත්තටම අපි අපිට වැඩක් කරනවාද? අපි සමාජයට වැඩක් කරනවාද? අඩුම ගානේ අපි අපේ පරම්පරාව ඇතුලේ අපේ ගේ ඇතුලේ අපි නමක් තියලා තියෙනවද? ඇත්තටම නැහැ. අපි එහෙම හිතන්නේ නැතුව අපි කොහොමද දෙයියනේ මිනිස්සෙක් හරි කීප දෙනෙක් එකතු වෙලා මේ රට අරගෙන ගිහිල්ලා සංවර්ධිත මට්ටමකට තියන්න කියලා අපි කොච්චර පුරම් බෑවත් මං හිතන්නේ අපිට ඒක කරන්න පුළුවන් කියලා. මොකද අපි හිත ඇතුලේ අපි දින ජාතියක් අපි කවදාකවත් අපේ තිබිච්ච හැකියාව අපේ තිබිච්ච අගයන් මත පදනම් කරගෙන අපිව වැලියු කරන්න ඉගෙන ගත්තේ නැහැ. අපි හැමදාම උත්සාහ කරේ කීප දෙනෙක්ගේ මත යැපෙන්න පළවෙනිම දේ අර කොක්ක ගහගන්න එක. අනිත් එක තමයි කොක්ක ගහලත් අපි නිකන් ඉන්නේ නැහැ. අපි ඒ කොක්ක ගහපු චරිත ටික ඉස්සරහට යනවා බලාගෙන අපි අපේ ලෝකේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඔන්න ඔය කතන්දරේ අපි අර ඩිවයිඩ් ඇන්ඩ් කොන්කර් නැත්තම් අර තනින් තන කෑලි ගලවලා මුලින් තියෙන එක ඒක 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 සුද්ධ ලස්සනට අපිට දීලා ගිය එකදී සුද්ධගේ හොඳම ටික පැත්තකින් තියලා නරකම ටික අරගෙන අපි කියනවා නියම අර සුද්ධවංශ චරිත ටිකක් එක්ක අපි ජීවත් වෙනකන්. ඇත්තටම අපි සුද්ධවංශ චරිත නෙමෙයි අපි නියම අර රැඩිකල් භාෂාවෙන් කියනවා අජූත චරිත ටිකක් තමයි මේ අපි යවට ජීවත් වෙන්නේ. ඔව්. හැබැයි මේ අජූත අපි අතරින්ම තමයි අපි නිකන් අපේ ජීවිත ආයේ අපි හිතන පතන දේවල් අර කොට්ටූරයක් කන පිට ගන්නවා වගේ අත ඇතුළට දාලා කණ පිට ගෙවුවොත් අපිට හැදෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. දැන් ඒකට එක උදාහරණයක් අපිට ගන්න පුළුවන් මේ වාපි ශිෂ්ටාචාරය ඇතුලේ වැව් සංස්කෘතියේ වැව් තාක්ෂණය ඇතුලේ තියෙන මේ බිසෝ කොටුව ඔබතුමා මහත් අභිරුචියෙන් විස්තර කරන එක ලක්ෂණයක්. මේ අලුත් පරම්පරාවට කිව්වොත් මේ බිසෝ කොටුව කියන ශිල්පය පිටිපස්සේ තියෙන තාක්ෂණය මේකයි කියලා ආසාවක් ඇති වෙනවනේ අපේ ශිෂ්ටාචාරය පිළිබඳව. අනිවාර්යෙන් බිසෝකොටුව ගැන කතා කරනකොට දිනුෂ මං හිතන්නේ බිසෝකොටුව කියන්නේ අපේ ලංකාවේ නිර්මාණය වෙච්ච නව්‍යකරණය සහ නව නිර්මාණ ගැන කතා කරොත් මං හිතන්නේ නිර්මාණය වෙච්ච වැදගත් දෙයක් වෙන බිසෝකොටුවට එහා ගිහලා බිසෝකොටුව ගැන කතා කරන ඉස්සෙල්ලා අපි කතා කරන්නේ කැටසරුවව ගැන. කැටසරුවත් ඒ වගේම සුවිසල් නිර්මාණයක් අපි දන්නවා. දැන් ජලය ගත්තොතින් ජල අපි මේ ජලය කියන එකේ ක්‍රොස් සෙක්ෂන් එකක් මෙහෙම ඇඳුවොතින් හරස් කඩක් ඇඳුවොතින් උඩ තියෙන තෙරපුමට වඩා යට තියෙන තෙරපුම වැඩි. ඒතර අපි යටින් යම් කිසි අපි හිතමු අපි නිකං ගමුකෝ ටැංකියක වතුර පුරවලා තියෙනවා බැරල් එකක වතුර පුරවලා තියෙනවා. බැරල් එකේ අපි ගහනවා මේ අඟල ඇණයක් අරගෙන හිල් ටිකක් අපි නිකන් මේ දරුවන්ට කරන විදියක් ගැන හිතමු. ඒතර අපි දැන් එහෙම ගැහුවොතින් ඕගොල්ලන්ට පේයි උඩම හිලෙන් ගහපු වතුර ටික ටැංකිය ළඟටම වැටේ. යටින් ගහපු හිල සැහැන් ඈතට ගිහිල්ලා වැඩි. ඒ කියන්නේ ඒකෙන් පෙන්නන්නේ මේ පීඩනය වැඩි. ඒතර පීඩනය වැඩි තැනකින් වතුර ගන්න ගියොතින් ඒ ස්ට්‍රක්චර් එකේ නිර්මාණය කරලා තියෙන ඒ ක්‍රමවේදයන් වලට තියෙන වෙන තියෙන අනතුරු වැඩි. ඒ වගේම තමයි ඒක භාවිතා කරන පිරිස් වල වෙන තියෙන අනතුරුත් වැඩි. ඔය දේ ඔය ටැංකිය හිල් කරන්නේ නැතුව අපේ පිරිස් පරිසරය තුලින් ඉගෙන ගත්ත දේවල් තිබුණා. ඒතර ඔවුන් නිර්මාණය කරා කැටසරුව කියලා දෙයක්. ඒතර කැටසරුවෙන් තමයි කුඹුරු වලට වතුර බෙදා හැරි පුංචි වැව් වල. ඒතර පුංචි වැව් වලදී අපි කියන වතුර මට්ටම බහිනකොට උඩ කැටය අයින් කරනවා. ඔක මම හිතන්නේ ආයෙත් ඉන්ටර්නෙට් එකට ගිහලා කැටසරුව කියලා ටයිප් කරොත් කැටසරුවේ ෆොටෝ එකක් එක්කම බලා ගන්න පුළුවන්. ඒතර වතුර අඩු වෙනකොට උඩ කැටේ අඩු කර කර ඒ වතුර ගැනීමේ ක්‍රමවේදන ඕක තමයි පුංචි වැව් වල කරේ. නමුත් වැව් විශාල වෙනකොට වැව් වල වතුර මට්ටම ඉහළ යනකොට ඔවුන්ට තේරුම් ගිය දෙයක් තමයි මේ දේ තවදුරටත් කැටසරුවකින් කරන්න බෑ. කැටසරුවකින් මේ විදිහට වතුර ගන්න බෑ. ඔවුන් තව නිර්මාණයක් කරා. මේ වතුර යටින් වතුර එනකොට වැව් බැම්මට තියෙන බලපෑම ඒකට එන තෙරපම අඩු කරන්න ඔවුන් නිර්මාණයක් කරා. අතනම අද වෙනකොට නවීන ලෝකයේ නිර්මාණය කරන මේ වැව් වැව් නෙමෙයි අතනම ඩෑම්ස් නැත්නම් මේ කියන ජලාශවලදීත් භාවිතා වෙන ක්‍රමයක් ඔවුන් උත්සාහ කරා මේ ටැංකිය ඒ කැනල් එක හරහා වතුර යනකොට ඔබට පෙනෙයි මම හිතන්නේ ඒක මේ තියෙන්නේ අපි ගත්තොතින් මේ මොනවද බිසෝ කොටුවේ ආකෘතියක්. ඒතර මේ ඔබට පේන ඇති මේ වැව ඇතුලේ නිර්මාණය වෙච්ච ආකෘතියක්. ඒතර මේකේ අර පුංචි උඩට ගිය නලයක් තියෙනවා මේ නිර්මාණය වෙච්ච. නලයෙන් බලාපොරොත්තු වෙන්නේ අර වැවේ බැම්ම හරහා වතුර ටික ගලාගෙන යනකොට වැවට වෙන්න පුළුවන් පීඩනය අවම කරන්න අර ඒ කුහරයේ දිගේ වතුර ටික උඩට ගලාගෙන. ඒතර වතුර උඩට ගලාගෙන යාමත් තුලින් ඒ වතුරවල අර ඒකාකාරී ගලායාම බිඳිලා
වැවටත් අඩු තෙරපුමක් ඇති කරගෙන වතුර ටික එලියට ගැනීමේ ක්‍රමවේදයක් තිබුණා. ඌකට එහා ගිය කතාවක් තියෙනවා දිනුෂ බිසෝකටුව ගැන කතා කරනවා. බිසෝකටුව ගත්තදී ලංකාවේ නිර්මාණය වෙච්ච පළවෙනි බිසෝකටුවයි අවසාන බිසෝකටුවයි ගත්තදී දිනුෂ ඇත්තටම තාක්ෂණය ගත්තදී තාක්ෂණයේ පළවෙනි එකේ ඉඳලා අවසාන බිසෝකටුවට තාක්ෂණය වෙනස් වෙලා නැහැ. ඔහොම කිනකොට කෙනෙක් මේ අපේ ලෝකයේ අර වව් ෆැක්ටර්ස් හොයන කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ මොකද්ද මේ අපේ ඉස්සර හිටවු මිනිස්සුන්ට බැරි වුණාද මේ බිසෝකටුවේ තාක්ෂණය වෙනස් කරන්න. අපි සරලව ගත්තොත් මේ දුරකථනය ගත්තදී දිනුෂ මේක දුරකථනයේ ඉස්සර අපි ඉස්කෝලේ යන කාලාවේ ගඩොල් භාගයක් විදිහට. ගඩොල් භාගයක් විදිහට ඇවිල්ලා ඕක පොඩි පොඩි වෙලා ගිහිල්ලා චූටි චූටි වේගන ගිහිල්ලා මේක අන්තිමට ස්මාර්ට් ෆෝන් එක විදිහට දැන් ආයේ ලොකු වේගන. ඕක තමයි තාක්ෂණය. දවසින් දවස වෙනස් වෙ යුතුයි. නමුත් මේ බිසෝකටුවේ තාක්ෂණයේ දිනුෂ කවදාකවත් වෙනස් වුණේ නැහැ. පළවෙනි බිසෝකටුව ඉඳලා අවසාන බිසෝකටුව තාක්ෂණිකයි මෙටීරියල් වෙනස් වුණා. ඇත්තන අපි ඉස්සෙල්ලා දැක්කා වගේ රූපරාමුල දැක්කා වගේ ගලින් හැදුනා ගඩොලින් හැදුනා ඔක වුණා. ඒතර කෙනෙක්ට හිතන්න පුළුවන් ඇත්තටම ඇයි මේ මෙහෙම වුණේ? ඇයි අපිට තාක්ෂණය වෙනස් කරන්න බැරි වුණේ? ඇත්තටම ඔකේ නියම අරුත ගත්තොතින් ඇත්තටම ලංකාවේ හැදිච්ච පළවෙනි බිසෝකටුව දිනුෂ තාක්ෂණයෙන් 100%ක් අනුකූලව හැදුනා. ඒතකොට තාක්ෂණයෙන් 100%ක් අනුකූලව හැදිච්ච දෙයක් නැවත ඒ සංවර්ධනය කරන්න අප්ග්‍රේඩ් කරන්න කියලා දෙයක් නැහැ. අවශ්‍ය නැහැ අප්ඩේට්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් අපේ තිබිච්ච වාරි කර්මාන්තයේ තිබිච්ච නියම තාක්ෂණය මොකද්ද? ඒ තාක්ෂණයට භාවිතා කරපු මෙවලම් මේ ගණිත ක්‍රම ගැන අපිට අවබෝධයක් නැහැ. නමුත් ඕන් සතුව තාක්ෂණයක් තිබුණා කියලා හිතන්න හොඳම මේ සාක්‍ය තමයි ওই බිසෝකටුව. බිසෝකටුවේ තාක්ෂණයේ වෙනස් නොවීම. ඒ වගේම දිනුෂ මේ අපි ඉස්සෙල්ලා මේ අපේ දාතුසේන රජුරු ගැන කතා කරමින් මේ කලාවව අපේ යෝධයල ගත්තොතින් යෝධයල කිව්වේ ගමන් අපිට මොකද්ද මතක් වෙන්නේ? ජයගංග උනේ යෝධයල ජයගංග උනේ මේ ඒක බෑවුමනුව ජයගංග වෙන්නේ පරාක්‍රම බහු රජුරු මේ ප්‍රතිසංස්කරණය කරාට පස්සේ. ඔබතුමා ඉඩක් දෙනවා නම් අපිට මේ ඉතිහාසය පිළිබඳව අපේ මේ කැමැත්ත තවදුරටත් වර්ධනය කරගන්න කැමැති තව සතියක් මේ උනන්දුව තියාගන්න බැරි කමක් නැහැ මහාචාර්යතුමා. ඔබතුමා ඉඩ දෙනවා නම් මොකද ඔබ මේ ඉතිහාසයේ හිමිනත අපේ ශිෂ්ටාචාරයේ තිබිච්ච හර වටිනාකම් මේයි කියලා පෙන්වුවෙන් පස්සේ අපිට තව සතියක් බලාගෙන ඉන්න බැරි කමක් නැහැ. ඒ සතිය තුළත් අපිට කරන්න ගොඩක් හෝම්වර්ක් තියෙනවා. ඉතිහාසය අපි හොයාගෙන බලන්න කැමති YouTube එකෙන් එහෙම නැත්නම් Wikipedia වලින් හොයලා බලන්න කැමති. හිතාමතා මම මේ ඉංග්‍රීසි වචනෙමත් පාවිච්චි කරන්නේ. මොකද මේ પરම්පරාවට සමීප වචන ටික අපි ගේන එක හොඳයි. මහාචාර්යතුමනි ඔබතුමාට කොහොමද ඉතින් ස්තුතිය කියන්නේ? වුව නොසෑහෙනසේ ස්තුති කරනවා මහාචාර්ය රංගික හල්වතුර මහතාට. අපි නැවත ලබන සඳුදත් මේ කතාවේ ඉතිරි ටික ගොතන්න ලෑසි. මාචරතුමුදි නැවත වතාවක් බොහොම ස්තුතියි. ආයිබෝ.